මම වීඩියෝ එකක් කරා කොහොමද ඕනම Windows computer එකක password crack කරන්න කියලා. ඒ වීඩියෝ එක ඔයා තවමත් බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එක බලලා එන්න. අද අපි කතා කරන්න යන්නේ කොහොමද ඕනම computer එකක් කාටවත්ම password crack කරන්න බැරි විදියට setup කරගන්න කියන එක ගැන. ආයුබෝවන් කියලා පිළිගන්නවා දත් හැමෝම සනුෂ් බ්‍රෝ YouTube channel එකට. මම කලින් දාපු Windows password crack කරන වීඩියෝ එක දැම්මට පස්සේ ගොඩක් අය මට කතා කරා. ගොඩක් අය ස්තුති කරා. ගොඩක් ස්තුතියි ඔයාලගේ feedback එකට. ඒ වගේම ගොඩක් අය අහුවා කොහොමද මේ වගේ දෙයකින් ආරක්ෂා වෙන්නේ? ඒ වගේම කොහොමද password crack කරන්න බැරි විදියට computer එක setup කරගන්න කියලා. අද අපි ඒ ගැන කතා කරමු. දැන් ඔයාලට මේ වෙනකොට තහවුරුයි computer එකට Windows password දැම්ම කියලා කිසිම ආරක්ෂාවක් නැහැ. computer එක ආරක්ෂා කරගන්න නම් හොඳම දේ තමයි BIOS වලට password එකක් දාගන්න එක. ඉතින් BIOS වලට password එකක් දැම්මට පස්සේ කාටවත් බෑ computer එක bootable pen drive CDs තරහා boot කරන්න. BIOS settings computer brand එක අනුව computer එකේ system version එක අනුව වෙනස් වෙනවා. ඒත් ඔයාලට ගොඩක්ම ලේසියෙන් මේ settings හොයාගන්න පුළුවන්. මම පෙන්වන්නම් HP laptop එකක password එක active කරන විදිය. මේ විදියටම ඔයාලගේ computer වලත් BIOS password active කරගන්න පුළුවන්. අපි බලමු කොහොමද පාස්වර්ඩ් එක ඇක්ටිව් කරන්නේ කියලා. හොඳයි මේ තියෙන මගේ HP ලැප්ටොප් එක. ඉතින් ඔයාලා දන්නවා BIOS වල වෙනස්කමක් කරන්න නම් BIOS මෙනු එකට අපි යන්න ඕනේ. ඉතින් ඒ දේ කරන්න තියෙන්නේ කම්පියුටර් එක බූට් වෙනකොට අපි ඔපරේටින් සිස්ටම් එක ස්කිප් කරලා BIOS වලට එන්න ඕනේ. ඉතින් ඒක එක එක කම්පියුටර්ස් වල එක එක විදියට තියෙනවා. මම මේ විදියට මගේ කම්පියුටර් එක බූට් කරගන්නම්. මගේ කම්පියුටර් එකේ නම් escape key එක press කරාම මෙතනදී ඔපරේටින් සිස්ටම් එක ස්කිප් වෙලා BIOS වලට එනවා. ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් BIOS setup කියලා. මම ක්ලික් කරනවා. right. ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා ඇති security කියලා තියෙනවා මගේ HP laptop එකේ නම්. ඊට පස්සේ මෙතන තියෙනවා administrator password BIOS power on password කියලා. මෙතනදී මම administrator password එකට password එකක් දා ගන්නවා දැනට. ඊට පස්සේ enter ආයෙත් මම දුන්නා password එක enter right. දැන් ඔයාලට පේනවා ඇති password එක set වෙලා තින්නේ. ඊළඟට ආයෙත් power on password එකක් තිනවා. ඒකටත් මම password එකක් දා ගන්නවා. right enter okay. හරි දැන් අපි BIOS වලට password එක set කරගෙන තියෙන්නේ. ඉතින් කවුරු හරි ඔයාගේ computer එක bootable drive එකක් කරා boot කරන්න යනවා නම් මේ BIOS password එක දීලා තමයි ඉස්සරහට යන්න වෙන්නේ. ඉතින් අපි දැන් මේක save කරගෙන restart කරලා බලමු. right. දැන් ඔයාලට පේනවා ඇති enter administrator password or power on password කියලා තියෙනවා. මෙතනදී මේ password එක දුන්නොත් විතරයි අපට ඉස්සරහට යන්න පුළුවන්. ඒ වගේම BIOS ඕපන් කරන්නත් නැවතත් මේ password එක දෙන්න ඕනේ. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ BIOS password එක බොහොම ලේසියෙන් reset කරන්න පුළුවන්. හැබැයි ඒකට යම්කිසි කාලයක් ගත වෙනවා. මොකද system unit එක ගලවලා එතන BIOS batteries remove කරලා අපිට එක එක දේවල් කරන්න වෙනවා මේ BIOS password reset කරන්න නම්. ඉතින් මේක ටිකක් කාලය ගත වෙන නිසා ඔයාලට ආරක්ෂාවක් ලැබෙනවා ඒ කාලය තුළත ඔයාගේ computer එක ආරක්ෂා කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට password එක දුන්නාට පස්සේ තමයි operating system එක වැඩ කරන්න පටන් ගන්න. ඉතින් මේ තියෙන්නේ මම Windows reset කරන්න පුළුවන් විදිහට හදාගත්තු bootable pen drive එක. ඉතින් මේ pen drive එක අපි insert කරලා බලමු. දැන් පුළුවන්ද කියලා මේ laptop එකේ Windows key එක කඩන්න. ඉතින් ඔයාලා දන්නවා දැනටමත් අපි මේකට BIOS administrator password එක දාගෙන තියෙන්නේ. අපි බලමු දැන් පුළුවන්ද කියලා මේක reset කරන්න. මම මේ විදිහට insert කර ගන්නවා. හරි දැන් අපි අපේ bootable pen drive එක insert කරලා තියෙන්නේ. අපි දැන් මේක restart කරගෙන බලමු. restart. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට administrator password එක ඉල්ලනවා අපි බූට් කරන්න කලින්. ඉතින් password එක දුන්නොත් විතරයි ඔයාලට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ password එක දන්නේ නැති කිසිම කෙනෙකුට බෑ ඔයාගේ computer එක බූට් කරන්න BIOS password reset නොකර. ඉතින් මෙතනදී ඔයාලට මං හිතන්නේ හොඳ ආරක්ෂාවක් ලැබෙනවා. මොකද මේ වගේ ගොඩක් දේවල් කරන්න අවස්ථාවක් නැහැ. ඔයාගේ office එකේ වෙන්න පුළුවන්, ඔයාගේ ගෙදර වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයාගේ campus එකේ වෙන්න පුළුවන්.
මේවගේ ගොඩක් ලොකු දේවල් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කාටවත්. ඒ තරම් ලොකු වෙලාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා ඔයාගේ කම්පියුටර් එක මේ දේවල් වලින් ආරක්ෂා වෙනවා කියලා තමයි මම නම් හිතන්නේ. ඉතින් ඔයාගේ කම්පියුටර් එකේ ගොඩක් වටින දේවල් තියෙනවා නම් මේ විදිහට පාස්වර්ඩ් ප්‍රොටෙක්ට් කරලා තියාගන්න කියලා මම ඉල්ලනවා. මොකද ඔයාලා දකින්න ඇති මගේ කලින් වීඩියෝ එකේ කිසිම ප්‍රශ්නයක් නැතුව ඉතාමත් කෙටි වෙලාවකින් Windows password එක reset කරගන්න පුළුවන් කියලා. ඉතින් දැන් ඔයාලා දකින්න ඇති BIOS password එක නැතුව computer එක boot කරන්න බෑ. මේක ගොඩක් හොඳ ක්‍රමයක් ඔයාලගේ computer එක ආරක්ෂා කරගන්න. ඉතින් මේ විදිහට ඔයා BIOS password දාලා තිනවනවා නම් කවුරු හරි ඔයාගේ computer එකට ඇතුල් වෙන්න try කරනවා නම් ඒක නට ගොඩක් ලොකු කාලයක් ගත වෙනවා මේ වැඩේ කරන්න. ඉතින් මේ කාලය ඇතුළත ඔයාට අවස්ථාව ලැබෙනවා ඔයාගේ computer එක ආරක්ෂා කරගන්න. BIOS password reset කරන්න ටිකක් අමාරුයි. computer එකේ system unit ගලවලා BIOS battery remove කරලා ටික වෙලාවක් යනවා මේ වැඩේ කරන්න. ඉතින් මේ කාලය ඇතුළත ඔයාගේ computer එකට ආරක්ෂාවක් ලැබෙනේ වගේම ඔයාගේ computer එකට කවුරු හරි ඇතුල් වෙන්න try කරනවා නම් ඔයාට ඒ දේ වළක්ව ගන්නත් ගොඩක් ලොකු time එකක් ලැබෙනවා කියලා තමයි මම නම් හිතන්නේ. ඔයා පරිගණක ආරක්ෂාව ගැන ගොඩක් හිතන කෙනෙක් නම් ඔයාගේ computer එකේ ගොඩක් වටින කියන තොරතුරු තියෙනවා නම් කවුරු හරි ඒ දේවල් ගණිවි කියලා ඔයාට හිතෙනවා නම් මේ ආරක්ෂිත ක්‍රමය ඔයා අනිවාර්යෙන් try කරලා බලන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් ගැන අත්දැකීම් ඔයාලටත් ඇති. ඒ වගේම මීටත් වඩා ආරක්ෂිත ක්‍රම ඔයාලා දන්නවා ඇති. ඒ හැම දෙයක්ම හැමෝටම දැනගන්න පහත comment section එකේ අපි 얘 ගැන කතා කරමු. මේ වගේ ගොඩක් දේවල් ගැන දැනුම අරන් එනවා සනුෂ් බ්‍රෝ YouTube channel එකේ. ඉතින් සනුෂ් බ්‍රෝ YouTube channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයා තාක්ෂණික දේවල් වලට ගොඩක් ආස කෙනෙක් නම් අනිවාර්යෙන් notification bell එකත් click කරලම තියාගන්න. ඒ වගේම යාළුවන්ටත් දැනගන්න share කරන්න. මේ දිනේ මගේ social media මාව like කරන්න, follow කරන්න, ඉක්මනින්ම මේ video ඔයාගේ ළඟට ගෙන්න ගන්න. එහෙනම් තවත් video එකකින් හමු වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.